හෙද පරිපූර්ක අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් අද උදෑසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය ජූලි 5 වනදා අමාත්‍ය මණ්ඩලය අනුමත කළ මාණ්ඩලික හිමිකම් තහවුරු කිරීමට අදාළව නම් කරන ලද චක්‍රලේඛයක් නිකුත් නොවීම වර්ජනීයට එක් හේතුවක් බව සෞඛ්‍ය වෘත්තීය සමිතිය පවසනවා. උසස්වීම් වලට අදාළ චක්‍රලේඛ නිකුත් නොවීම වැටුප් විෂමතා ඉවත් කිරීම සියලු සෞඛ්‍ය වෘත්තිකින් නියෝජනය වන සෞඛ්‍ය පරිපාලන සේවයක් ස්ථාපිත කිරීමද තවත් ඉල්ලීමක්. විශේෂ රාජකාරී දීමනාව දසදහසක් ලෙස ඉහළ නැංවීම සහ සෞඛ්‍ය වෘත්තීය සේවාවන් සංවෘත සේවාවක් බවට පත්කිරීම මෙම ඉල්ලීම් අතර වනවා. ඇත්තටම අපි කනගාටු වෙනවා මේ වගේ වර්ජන නැවත නැවත කරන්න සිද්ධ වීම ගැන. විශේෂයෙන්ම අපිට කරන්න වෙන විකල්පයක් නැහැ. වගකීවුත් එක් මේ ප්‍රශ්නේ විසඳන්න ඉදිරිපත් වෙලා නැහැ. ඉල්ලීම් වලින් කීපයක් ලබා දී ඇති අතර සෙසු ඉල්ලීම් මසක් තුල ලබා දෙන බව ජනාධිපතිතුමා තමන්ට දැන්වූ බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ. හෙදකාර මණ්ඩලයට බලපාන ප්‍රශ්න රාශියක් පසුගිය දාහ තිබුණා. අපේ රජ නිලධාරීන්ගේ සංගමේ නායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කසිනොත් කටයුතු කළා. එතුමාට එදා බැරි වෙච්ච දේවල් කරගන්න අද කරන්න පුළුවන්ද? මේ පස්සේ යන පෙහෙදකාර මණ්ඩලය තීරුම් ගන්න ඔබ මේ නොමග යවීමක් ඔබව කරන්නේ. ඔබේ ඉල්ලීම් හතක් ලබා දෙන්න ජනාධිපතිතුමා ගෝඨාභය මැතිතුමා බලයට පත් වෙලා අපිත් එක්ක සාකච්ඡා කරලා ඒ ඉල්ලීම් හතරක් දැන් ලබා දීලා තිබෙන්නේ. අද උදේ එතුමා මාත් එක්ක කතා කළා. තව මාසයක් ඇතුළත හාමුදුරුවනේ හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා. ඔබ හාමුදුරුවනේ පොරොන්දු වෙලා තියෙන දේවල් අපි සෞ කැමැතිත් එක්ක මම කතා කළා. ඒවා ලබා දෙන්න එකත් පල කරලා තිබෙනවා. හෙද නිලධාරීන්ට මම මේ කියන්නේ මුලා වෙන්න එපා. කිසි විටත් සෞඛ්‍ය වර්ජන වලින් නිරන්තරවම පීඩාවට පත්වන්නේ අහිංසක රෝගී ජනතාවයි. මහර්ගම අපේක්ෂා රෝහල, ළමා රෝහල, වකුගඩු හා මාතෘ රෝහල් හැර දිවයිනේ පුරා සෙසු රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වෙනවා. බාහිර රෝගී අංශවල කටයුතු සිදු නොකිරීම නිසා රෝගීන් රැසක් දැඩි අපහසුතාවන්ට පත්ව සිටින ආකාරයයි දැකගත හැකි වුණේ. අලුයම් කාලයේ දුරබැහැර සිට කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ද ප්‍රතිකාර නොමැති වීමෙන් දැඩි පීඩාවට පත් වුණා. උදේ පාන්දරම ඇවිල්ලා කිව්වා අද ස්ට්‍රයික්, ඇයි වාඩි වෙලා ඉන්නේ කියලා කෑ ගහගෙන ගියා. මිනිස්සු මොනතරම් අපහසුතාවයකටද පත් වෙන්නේ නේද? ඉතින් මේගොල්ලෝ එහෙම කරන එක හරි අසාධාරණයි. අද එක මිනිහෙක් නම් කවුද ඇවිල්ලා කිව්වද වර්ජනක් තියෙනවා කියලා? යන්න කියලා කියන පළක් අය. අද මං කම ක්ලිනික් ආවේ. ආවට පස්සේ තමයි අපි දන්නේ මේ ස්ට්‍රයික් කියලා. පෝලිං වල තපින්න ඕනේ බේටිය ගන්න ඇවිල්. ඒකවත් ගන්න හරියට නැහැ. ඉතින් එන්න දවසට හැමදාම ස්ට්‍රයික්. මේ යුගේ හරියන්නේ නැහැ. කීපනසය තමයි පාවිච්චි කරන්නේ. ජනතාව තලා පෙළෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෙලා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා. මෙවැනි ආකාරයක වර්ජන සැලසුම් කිරීම පැහැදිලිවම දේශපාලනික උමනායපාකම් ඉෂ්ට කර ගැනීමට කරන සැලැස්මක් කියලා. මේක කරන්නේ ඒ දේශපාලන පක්ෂ පිනවන්න. මේක ඇවිල්ලා මහා කාලකන්නී තත්ත්වයක්. ඔය අද වැඩවර්ජනය කරන සියලුම අයගේ රාජකාරී පුද්ගලික අංශයට මේ අංශ බාර දී යුතුයි. රෝගීන්ගේ අයිතිවාසිකම් මේ ආකාරයෙන් උල්ලංඝනය වෙන එකට එරෙහි සංවිධාන බොහොම අල්පයි. දැන් මේක පණිවිඩයක් කරගන්න අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ වශයෙන් බලාපොරොත්තු වෙන සංවිධානයක් බිහි කරලා ඒක ශක්තිමත් කරන්න. වසංගත රෝග තත්ත්වයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය සේවකයන් වර්ජනවල නිරත වීම සුදුසු නොවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. සාමාන්‍යයෙන් වැඩ වර්ජනයක් සිදුවන ඕනෑම අවස්ථාවක ඍජුව හෝ අනියම්ම හෝ රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් මෙල්ල වෙනවා. ඒක අපිට හංගන්න දෙයක් නෙවෙයි. ඒ නිසාම අපි සෞඛ්‍ය සම්බන්ධයෙන් සිටින සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි අවස්ථාවන් වලදී සාකච්ඡා මාර්ගයකින් මේක විසඳා ගන්න පුළුවන් නම් ඒක කරන්න කියලා. එසේ කිරීමෙන් රටේ සියලු දෙනාටම යහපතක් සිද්ධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.